ආර්ය උපවාදී ඒක දැනගන්න හැබැයි ආර්ය උපවාදී සිද්ධ වෙනවා ආර්යයන් වහන්සේලාට අවමන් කරොත් දොස් කිව්වොත් බැන්නොත් නිග්‍රහ කරොත් ඒක කරන ක්‍රමයක් තියෙනවා ඔය නිකාම තමන් ආර්ය ආර්ය වර්ගයේ ඇයට ඒගොල්ලෝ කියන ඒවා ගත්තම එහෙම එහෙමක් වෙන්නේ නැහැ හන්දේ ඒ බලන්න ඕනි ආර්යයන් වහන්සේලා කියන කතා හොඳට ගලපලා බලන්න ඕනි ඉස්සෙල්ලා ඒ කවදාකවත් ආර්යයන් වහන්සේ නමක් මේ බුදුරජාණන් වහන්සේගේ නියම තථාගත ධර්මයට පිටින් යන්නේවා කියන්නේ නැහැ ඒක ඒක සුවර ඒක ස්ථිරයි ඒ දේශනාවට අනුකූල වෙච්ච පිරිසුදු පැහැදිලි අනිත් එක තමයි දෘෂ්ටිගත වෙන්නේ මෙන්න මේ ටික තියෙනවා යෝසෝ භික්කවේ භික්ඛු අක්කෝසකෝ පරිභාසකෝ අරියූපවාදෝ සබ්‍රහ්මචාරීනං බණිනේවා කියන එක ආර්යයන් වහන්සේලාට කරන්නවත් හොඳ නැහැ සාමාන්‍ය මිනිසෙකුට බණින්නවත් හොඳ නැහැ උපවාද කරන්න යන්න හොඳ නැහැ හැබැයි ධර්ම කාරණයක් තේරුම් ගැනීම සඳහා උත්සාහ කරනවා කියන එක ඒක වෙන කාරණයක් හා යෝසෝ භික්කවේ භික්ඛු අක්කෝසකෝ පරිභාසකෝ අරියූපවාදෝ ඒ කියන්නේ සබ්‍රහ්මචාරීනං මහණෙනි යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් ආක්‍රෝෂ පරිභව කරනවා උපවාද කරනවා සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාට ඒ වාගේම පහත් කළා කතා කරනවා පරිභාෂාව බැනවදිනවා පහත් කළා කතා කරනවා උපවාද කරනවා සම්බ්‍රහ්මචාරීනන් ඒ කියන්නේ එකට ඉන්න සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාට එහෙම බැන්නොත් අවතක්සේරු කරොත් ආර්ය උපවාද කරොත් එතන වචනයක් තියෙනවා ආර්ය උපවාද කියලා. ආර්ය එහෙම බැන්න දොස් කිව්වොත් ථානමේසං අවකාශෝ. ථානමේතං අවකාශෝ යෝ යං සෝ ඒකාදසන්නම් ව්‍යසනානං අඤ්‍යතරම් ව්‍යසනං නිගච්ඡේවි. ඒ කියන්නේ ව්‍යසන 11ක් තියෙනවා. ඒ ව්‍යසන 11න් එකක් එනවා. ඒ ආර්ය උපවාදී කරපු කෙනාට ඒ ඒ 11 ආකාර ව්‍යසනියෝ එහෙම නැත්නම් 11 ආකාර වූ ඒ අපි කියමු එකට විපාක හැටියට එන්නා වූ අන්තරායකට ධර්ම 11 තමයි අනදිගතං නාදිගච්ඡති තමන් ධානයක් විමෝක්ෂයක් මාර්ගයක් ඵලයක් උපදවාගෙන තිබෙන්නේ නැත්තම් අනදිගත ධර්ම නේවා නාදිගච්ඡති ඒවා ලැබෙන්නේ නැහැ ආර්යපවාදී කරායන් පස්සේ ඒ ධ්‍යාන හම්බ වෙන්නේ මාර්ගඵල ලැබෙන්නේ නැහැ බ්ලොක් වෙනවා ආර්යපවාදී කරෝ දෙක අධිගතා පරිහායති අවබෝධ කරගෙන තිබෙන්නා වූ දේවල් නැති වෙලා යනවා ඒ කියන්නේ අධිගතා ලබාගෙන තිබෙන්නා වූ ධ්‍යාන ලබාගෙන තිබෙන ඒ විපස්සනා ඥාන ලබාගෙන තිබෙන දේවල් නැති වෙනවා හැබැයි ඒක පරිස්සමෙන් ගන්න ඕන. අධිගත සෝවාන් එක්කෙනෙක් සෝවාන් එක්කෙනෙක් යම්කිසි කෙනෙක් සෝවාන් ආර්ය පුජ්‍යලෙක් යම්කිසි කෙනෙකුට බැන්නොත් එහෙම ඒ සෝවාන් මාර්ගය නැති වෙන්නේ නැහැ. මේ කියන්නේ ආර්ය පුජ්‍යලයන් වහන්සේලා එහෙම අනිත් අයට දොස් කියන්නේ එහෙම නැහැ. යන් යන් මොකක් හරි පොඩි වරදක් කරොත් එහෙම ඉක්මනට සමාව ගන්න. හැබැයි ඔකට කතාවකුත් තියෙනවා ඉස්සර සිද්ධ වෙච්ච එකක්. අධිගතා පරිහායතේ කියලා කියන්නේ සමාධියක් එහෙම තියෙනවා නම් ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ඒක එන්නේ නැහැ කියලා කියනවා. සද්ධම්මස්සන වූදායන්ති. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා වශයෙන් තිබෙන්නා වූ පිරිසුදු වීම ඒවට යන්නේ නැහැ කියලා කියනවා. ඒක සිංහල තේරුම දෙන්නේ ශික්ෂාත්‍රේ සංඛ්‍යාත සාසන ධර්මයේ විවිධානෙට නොයේ. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා ධර්ම තිබුණාට පිරිසුදු වෙන්නේ නැහැ. ඉස්සරහට යන්නේ අනිත් එක තමයි ආර්යයන් වහන්සේලාට චෝදනා කරොත් එහෙම බැන්නොත් එහෙම චෝදනා නෙවෙයි බැන්නොත් මේ ගරිහා කරොත් නිඳා කරොත් සද්ධම්මේසුවා අදිමානිකෝ හෝති අදිමානේ කියලා කියන්නේ මේ තමන් අවබෝධ කරගෙන නැති දේවල් පිළිබඳව අවබෝධු වුණයි කියලා හැඟීමක් ඇති වෙනවා නිවන් දැකලා නැහැ නිවන් දැක්කයි කියලා මාන්නයක් ඇති වෙනවා සමාධිය නැහැ සමාධිය ඇති උනායි කියලා මාන්නයක් ඇති වෙනවා විමුක්සයක් නැහැ විමුක්සය ඇති උනායි කියලා මාන්නයක් කරනවා ඒක නිකන් අදිමාන්නේ කියලා අනිවිරතෝවා භ්‍රමචර්යං චරති එහෙම ඉන්නකොට මේ පිළිවෙ
සංස්කෘතිය යෙදෙනවා භික්ෂුන් වහන්සේ නමක් හැටියට කියන්නේ හිටියට කැමැත්තෙන් නෙවෙයි ඉන්නේ. ඔහේ ඉන්නවට ඉන්නවා අත් දවසේ දානෙට යනවා. ඉතින් එනවා. පොඩ්ඩක් ඔහේ ඉන්නවා තේ එකක් හදා ගන්නවා වළඳනවා ඒ ඉන්නවා. ඒ කියන්නේ අනබිරතෝ බ්‍රහ්මචාරියන් චරිතෝ ඉන්නවට ඉන්නවා. එහෙම කැමැත්තෙන් ඉන්නවට නෙවෙයි. අඤ්‍යතරං වා සංකිරිට්ටං ආපත්තින් ආපජ්ජති. ඒ කියන්නේ මේ විසුණු වහන්සේට බරපතල ශික්ෂා ප්‍රභේදයක් සිද්ධ වෙනවා. ශික්ෂාවක් හැදෙනවා. ආපත්‍ති සිද්ධ වෙනවා. සංකිරිට්ට ආපත්‍ති කියලා කියන්නේ බරපතල ශික්ෂා මේ ශික්ෂාවන් බිඳීමට පත් වෙනවා. සීලය අපිරිසිදු වෙනවා. සික්කං වා පච්චක්කාය හීනායවත්තන්ති. එහෙම නැත්නම් යාට හිතෙනවා සීරු වල ගෙදර යන්න. ඔය සික්කා මේ හීනායවත් යන කියන්නේ හීනාය කියලා කියන්නේ පල්ලහැට වැටෙනවා කියන එකනේ. සික්කං වා පච්චක්කාය හීනායවත්තති. ආවත්තති. ඒ කියන්නේ සීරු වල යන්න සිද්ධ වෙනවා. ගාල්හං වා රෝගාතංකම් පුසති. එහෙම නැත්නම් මහා බරපතල රෝගයක් ලෙඩක් හැදෙනවා. උම්මාදං වා පාපුනාති චිත්තක්කේපං. එහෙම නැත්නම් උමුතු බවට පත් වෙනවා. ඔය මොන මොන හරියක් කිය කිය ඉන්න පත්යට පත් වෙනවා. සම්මුල්ලෝ කාලංකරෝති. සම්මුල්ලෝ කාලංකරෝති කියලා කියන්නේ සිත විච්ඡේපයට පත් වෙලා සිහිය නැතුව කලෝරිය කරන්න සිද්ධ වෙනවා. කායස වේදා පරම්මරණ අපායන් දුක්ගති විනිපාතන් නිරයන් උපපජ්ජති. මරණයෙන් පස්සේ විනිපාත නරකේ උපපත්තිය ලබනවා. ඔය කියනවා 11 ආදීනවයෝ හේවත් විපාක ආර්ය උපවාදී නිසා සිද්ධ වෙනවා. මේ වගේ 11 න් එකක් හරි එනවා කියලා තමයි කියන්නේ. තානමේතං අවකාශෝ යන් සෝ ඉමේසං ඒකාසන්නං දයසරණං අඤ්‍යතරං නිගච්ඡේය. 11 වෙනවා කියන්නේ 11 න් දෙකක් තුනක් හරි එක අඩුතරම එකක් හරි එනවා කියලා තමයි කියන්නේ ආර්ය උපවාදී නිසා. හැබැයි මේකේ තියෙනවා මෙහෙම තියෙන එකක්. ආර්ය උපවාදී සිද්ධ වෙන්න කරන ක්‍රමයක් තිබෙනවා. ආර්ය උපවාදී සිද්ධ වෙන්නේ මෙහෙමයි. එක්කෝ ඒ ස්වාමින් වහන්සේගේ සීලය ප්‍රතිපදාව මහානකම මුල් කරගෙන චෝදනා කරන්න ඕනේ නැත්නම් අවබෝධ ධර්මය මුල් කරගෙන චෝදනා කරන්න ඕනේ. අපි හිතමු මෙහෙම කියනවා. හා ස්වාමින් වහන්සේ නමට කියනවා ඔබ වහන්සේට මහානකමක් නැහැ. ඔබ වහන්සේ මොන සීලයක්ද රකින්නේ? ඔබ වහන්සේලා ශ්‍රමණයෝද? ඔබ වහන්සේලා මහණුන්ද? වහන්සේලා සීලවන්තයෝද? මේ වගේ දේවල් කරන්නට කෝ අරෙහිමි කියලා සීලය මුල් කරගෙන මහානකම මුල් කර විශේෂයෙන්ම මහානකම ශ්‍රමණ භාවයේ මුල් කරගෙන චෝදනා කරනවා. එතකොට ඒ චෝදනා කිරීම එකක්. ඊළඟට එහෙම නැත්තම් චෝදනා කරනවා ඔබ වහන්සේට මොන මාර්ගද පළද තියෙන්නේ? ඔබ වහන්සේ මහානකමක් නෙවෙයි කියන්නේ. සීලය මුල් කරගන්න නැතුව මහානකම මහාන ජීවිතයේ මුල් කරගන්න නැතුව කියන ඔබ වහන්සේ මොනවද අවබෝධ මොන ධ්‍යානද මොන මාර්ග මොන පළද මොන නිවෝත්තියද අරේමේ කියලා ඒවා මුල් කරගෙන චෝදනා කරනවා ගරිහා කරනවා. එහෙම ගරිහා කරන් පස්සේ එතකොට චෝදනා මේ ආර්ය උපවාදයට අහු වෙනවා. ආර්ය උපවාදයට අහු වෙන්නේ ඇත්තටම ආර්ය தත්ත්වෙ හිටියොත්. ආර්ය தත්ත්වෙ ඉන්නත් ඕනේ. එහෙම ආර්ය தත්ත්වෙ හිටියොත් තමයි ඔක සිද්ධ වෙන්නේ. ඊළඟට අපිට ආර්ය தත්ත්වෙ දැන් ආර්ය භාවය කියන එක මනින්න බෑනේ. පේන්නෙත් නෑනේ. කිලෝ ගානටත් නෑනේ. නේද? ආර්ය භාවය කියන එක උස පළල දිග තියෙන එකක් නෙවෙයි. කිලෝග්‍රෑම් වලින් මයින්ඩ් පුළුවන් එකක් නෙවෙයි. පාටක් කලර් එකකුත් නෑනේ. ඒක නිසා මේක කොහොමද කියලා එහෙම කේරි බැලුව බැලමට තේරුම් ගන්න බෑ කෙනෙකුට. හරිය නුවණක් ඕනේ. හොඳට පරීක්ෂා කරලා කල්පනා කරලා ඒ වගේම කලබල වෙන්නේ නැතුව හොඳට කරුණු කාරණා ගලපලා හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙම තේරුම් අරගෙන තේරුම් ගත්තයින් පස්සේ තමයි ආර්යෙද්ද නොයෙද්ද කියලා අපි කාටවත් දොස් කියන්න හොඳ නැහැ බනින්න හොඳ නැහැ මේ බල්ලෙකුට දොස් කියන්න හොඳ නැහැ ආර්යයන් වහන්සේලා පැත්තක හිටපුවා එහෙම හැබැයි කාරණේ දැනගන්න ඕනේ දැන් අපිට ඇවිල්ලා කියනවා කවුරු හරි මම අනාගාමී මම සෝවා
මම ආර්ය කියලා කියනවා. එහෙනම් හැබැයි ගුණවන්තයෝ ගුණවන්තය කියන්නේ නැහැ. අන්න එහෙම එකක් තියෙනවා. ඒක තේරෙනවා. හරිම එහෙනම් ගුණවත් අය කිසිම හරිම අමාරුයි එහෙම මේ හරිම අමාරුයි යමක් ගන්න ඒ ලෝභකමකට නෙවෙයි. ලෝභකමකට නෙවෙයි. බණත් හරිය ලස්සනට යම් කිසි කාරණයක් ඇහුවම පස්සේ හරිම ලස්සනයි. හරිම ලස්සනට ක්‍රමානුකූලව ධර්මයට ගැලපෙන්න ඉතාම විසිතුරු අවබෝධයක් මිශ්‍ර කරලා කියලා දෙනවා. හැබැයි එහෙම කියලා දුන්නට ඉන්න තැන කියන්නේ අඟවන්නේවත් නැහැ.